Studio Ten Fingers with Oyala Sielu Denama, Adare and Piliganova. Everything about email padam malave, thought video at Tamai, Mualtakene. May video again Napibalamu, Oyagi Gmail account again at them, Google account again, password decker, smartphone again, change Karaniko Homadaneta, Gmail password decker, smartphone again, Venus Karaniko Homadilla. Make all the goodak weathergat, Karna Kavi, Mother Gmail account take a password decker, goodak weathergat there. ඉතින් මේක අවුරුද්දට සැරයක්වත් වෙනස් කරන්න ඕනේ ස්ටෝන් පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ සාමාන්‍යයෙන් හොඳ ආරක්ෂක උපක්‍රමයක් විදිහට අවුරුද්දට සැරයක්වත් පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනේ ඉතින් මේ කාරණාව ඔයාලා දැනගෙන ඉන්න එක ඔයාලට ගොඩක් වටිනවා දැන් නැත්තම් මම අද ඔයාලට කියා දෙන්නම් කොහොමද Gmail account එක පාස්වර්ඩ් එක ස්මාර්ට්ෆෝන් එකෙන් වෙනස් කරන්න කියලා මුලින්ම Gmail app එකෙන් Gmail account එක ඕපන් කරගන්න ඔයාලට පාස්වර්ඩ් එක වෙනස් කරන්න අවශ්‍ය වාගේ Gmail account එක ඕපන් කරගෙන ඔයාලට පුළුවන් මෙතන උඩ avatar button එක නැත්තම් profile picture එක තියෙනවාගේ Gmail account එකේ දකුණු පැත්තේ avatar button එක නැත්තම් profile picture එක click කරන් ඔයාලට මෙන්න මේ විදිහට window එකක් appear වෙනවා මෙතන ඔයාලට පෙන්නනවා ඔයාගේ Gmail address එකත් එක්ක නම පෙන්නන account එකේ ඊට පස්සේ ඔයා මෙතන click කරන manage your google account කියන button එක click කරන්න ඊට පස්සේ ඔයාලට google account settings page එක open වෙනවා ඊට පස්සේ ඔයා මේක දෙන්න get start කරන්න මම get started button එක click කරන්න ඊට පස්සේ ඔයාලට එතන උඩ තියෙන tab home personal info Daytime personalization, security. මං කලින් පරිගණකයෙන් Gmail account එකේ password එක වෙනස් කරන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට වැඩිදුර අවශ්‍ය නැහැ මේ වීඩියෝ එකත් බලන්න. ඒකෙත් මං කාරණා පැහැදිලි කරලා තියෙනවා. නමුත් මෙතෙන්දී ටිකක් වෙනස් වෙනවා smartphone එකෙන්. මේ වැඩේ කරන්න යද්දී මෙන්න මෙතන මේ security කියන tab එක ඔයාලට පේනවා. උඩ tab එකෙන් security කියන tab එක click කරන්න. එතන යට ඔයාලට බලන්න පුළුවන් recent security activity යටතේ ඔයා password එක වෙනස් කරපු එතන යටටත් තව තියෙනවා මොකෝ කියලා එතන එක්ස්පෑන්ඩ් කර ගන්නත් පුළුවන් පාස්වර්ඩ් වෙනස් කරපු දිනයන් ඔයාලට බලා ගන්නත් පුළුවන් ඔයා පාස්වර්ඩ් වෙනස් කරපු දිනයන් ඊට පස්සේ ඔයා ඒකේ යටට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරන්න යටට එනකොට ඔයාලට පේනවා sign in to google කියලා මෙන්න මේ සෙක්ෂන් එකේ පාස්වර්ඩ් කියලා තියෙනවා මෙන්න මෙතන ඔයා arrow එක click කරන්න ඊට පස්සේ ඔයාලට load වෙලා නැවතත් පාස්වර්ඩ් එක ඉල්ලනවා ඔයාගේ දැනට මේ account එකේ තියෙන password එක ඔයාගෙන් මෙතන ඉල්ලනවා මොකද මේ ඔයාමද මේ වැඩේ කරන්න කියලා තහවුරු කරගන්න ආරක්ෂක ක්‍රමෝපායක් විදියට ඔයාගෙන් password එක ඉල්ලනවා ඔයා දැන් password එක type කරන්න password එක type කරලා next කරන්න එතකොට ඔයාට අවස්ථාව ලැබෙනවා password එක change කරන්න password change කරන්න පුළුවන් page එක ඔයාට open වෙනවා මෙතන අලුත් password එක ඔයාට type කරන්න දැන් account එකට දෙන්න අවශ්‍ය අලුත් password එක මෙතන new password එකට type කරන්න ඒ password එක මෙතන Confirm new password කියන box එකෙත් ඔයා type කරන්න ඕන. මතක ඇතුව password එක දෙද්දී හොඳ strong password එකක් දෙන්න. කාටවත් guess කරන්න බැරි password එකක්. Length එක අවම වශයෙන් 8ක් තියන්න. 8කට වඩා වැඩි length එකක් තියන්න. Letters, symbols, numbers මේ සියලුම දේවල් පාවිච්චි කරන්න. Letters පාවිච්චි කරනකොට upper case, lower case, capital symbol දෙකෙන් පාවිච්චි කරන්න. මේ ගැන මම කලින් කරලා තියෙනවා account Gmail account හදනකොට වගේ ආදී වලට මම ගැන කියා දීලා තියෙනවා. ඉතින් තමයි වැඩිදුර කියන්නේ නැහැ මෙතන අලුත් password එක දෙන්න අපි බලමු password එකක් දීලා අලුත් password එක මෙතනත් දෙන්න same password එකම password එක password එක හරි type කරලා change password click කරන්න රතු පාටින් highlight කරලා පෙන්නයි වගේම ආකාර error එකක් වුණා නම් ඒ වුණොත් ඔයා නැවත එක හදන්න හදලා change password click කරන්න password change successfully කියලා වැටලා මෙතන එනවා ඊට පස්සේ get started කියන මේ button එක click කරන්න පාස්වර්ඩ් එක චේන්ජ් වෙලා තියෙන්නේ. හරි. වාගේ පාස්වර්ඩ් එක චේන්ජ් වෙලා ඊට පස්සේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් continue to your google account මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ ඔයා නැවත settings page එකට එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් account එකට මෙතන කට්ටෙන් close කරලා නැවත account එකට එන්න. හරි. වාගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගත්තා. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද smartphone එකෙන් ඔයාගේ gmail password එක වෙනස් කරගන්නේ කියන ඊවරයන් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ට බලන් ෂෙයා කරන්න. channel එකට ඔයාලුත් නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදීත් අපි තවත් වටිනා වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.